සුති රංගන මේ සුසිලක්කව දැක්කද? සුසිලක්කව මට හොයාගන්න බැරුව ඉන්නේ. අර අතන ලැජ්ජ වෙලා ඉන්නවා කුමාර අයියා ගාව. කුමාර අයියා ළඟ ඉන්නකොට එහෙම තමයි. සුසිලක්කේ මොහොතකට එන්නකෝ. අද පොඩිම කෙල්ල ඇයද කියලා හිතෙන විදියට බලන්න එපා හැඩ. මේ බලන්නකෝ පොඩ්ඩක් ඉස්සරහට හැරෙන්න බලන්න. පොඩ්ඩක් අපි ලං කරලා පෙන්නමු සුසිලක්කව. අපි වගේ ලස්සන පෙන්වන්න එන්න කිව්වේ. හැමෝම ලස්සනයි. ඔයාගේ ලස්සනත් අපි රටට පෙන්වන්න එන්න කියලා කිව්වේ. මෙතන ඉන්න වැඩි හිටියාම මමනේ කියලානේ ඔය කියන්න හදන්නේ. නෑ නෑ එහෙම මොකුත් කිව්වේ නෑ. ඇයි මේ? මට මේ පාටි එකේදී ඔයාව මතක් කළා මේ පිඟාන අතට ගත්තේ. පිඟම් භාගය. මොකටද? පොඩි වැඩකට. මෙයා යනවා මංගල උත්සවයකට මෙයාගේ ආදරණීය සැමියාත් එක්ක. ඒ යන අවස්ථාවක මෙයාගේ එක සපත්තුවක් කැඩෙනවා. මෙයාට ඇවිද ගන්න අමාරුයි. ඒ නිසා මෙයා ඇවිදින්නේ ඉඳගෙන ඉන්නවා. හැබැයි කෑම ටික බෙදා ගන්න ඕනි. බෙදා ගන්න ගිය හැටි පිගාන නැතුව පිගාන අරගෙන බෙදාගෙන ආපු හැටි මට පොඩ්ඩක් පෙන්වන්න ඕනි. අර උඩට නැගලා මෙන්න පිගාන නෑ වගේ පොඩ්ඩක් යන්න. සපත්තුව ගලවන්නත් පැනේ. සපත්තුව නැතුව ගිය හැටි ඔයා නිකන් සාමාන්‍ය විදිහට යන්න. එක සපත්තුවක් තිබුණා, අනිත් කකුලේ සපත්තුව නැහැ. ඔව් එහෙම තමයි වාට තිබුණේ. එයා බලන් ඉඳලා වගේ අනේ කරන වැඩ නම් ඇත්තට. මෙයා ඒ කෑම ටික පිඟානට බෙදාගෙන ආපු ආකාරය තමයි මට මතක් වෙන්නේ. සාමාන්‍ය විදිහට ගිහිල්ලා ඒ ආපු ආකාරයෙන් එන්න. එදා මංගල උත්සවයේ සියලු දෙනාගේම අවධානය දැන් සුසිල අක්ක වෙතට. එදා රංගන ශිල්පිනියකට හිටිය ඇය විතරයි. නැගිටිවත් නැහැ. ඇයි? සපත්තුවක් ගැලවිලා. අනිත් එක බොහොම අඩි උස සපත්තුවක්. අරක ගැලවිලා තියෙද්දී ආපු ආකාරය මෙන්න බලන්න. පිඟානෙන් බෙදාගෙන දැන් ඔන්න බෙදා ගන්නවා. කෑම ටික බෙදා ගන්නවා. කට්ටියට කතා කරලා මෙන්න සියලු දෙනා බලාගෙන ඉඳද්දී සුසිලක්ක දැන් එන්න හදන්නේ ආයිත්සරයක් තමන් ඉඳගෙන හිටපු පොටුවට. ඔන්න එනවා. වාත්තයාගෙන් අහනවා බෙදා ගත්තද කියලා. මෙන්න එනවා. මෙන්න ආපු හැටි. දැන් සතුටුයි. ඔක්කොම ඉවරලා හොඳම ගේක සනීපද ඔයාට? හොඳටම සනීපයි. ඕක දාගන්න උදව් කරන්න ඕනිද? හොඳයි. කුමාර අය බලාගෙන ඉන්නවා ඒකට උදව් කරන්න. බොහොම ස්තුතියි. මම මෙහෙම කිව්වොත් රංගන නත්තලයේ සීතලේ බෙත්ලෙහෙමේ ගවලනේ සාමය සතුටයි පිරේ ජෙසු බිලිඳා බිහිවුනේ. අපි අපොඩියක් ගහම හැමෝම හැමදාමත් ඔය විදිහට සුන්දරයි. බොහොම ස්තුතියි ඔබට.